දවසේ දී දිවිනේ නිරිජී කොටසේ විශේෂ සුලන්තත්වයේ තරඟ වැඩි වීම බලාපොරොත්තු වෙන පුළුවන්කමක් තියෙනවා. මේ හේතුවෙන් දකුණු පළාතේ සුළඟේ වේගයේ ක්ෂණික පරිගණක 70 දක්වා, ඒ වගේම බස්නායර සබරගම මධ්‍යම සහ වයම් පළාත අතර සුළඟේ වේගයේ ක්ෂණික පරිගණක 50-65 දක්වා වැඩි වෙන පුළුවන්කමක් තියෙනවා. උතුරේන පළාතේ සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ පරිණිත පරිගණක 40-55 දක්වා වැඩි වීමේ හැකියාවක් තියෙනවා. බස්නායර සබරගම මධ්‍යම දකුණු සහ වයම් පළාත අතර පරිණිත වැසිය විවරණ සහිත වැසිය තියෙනවා. සබරගම සහ මධ්‍යම පළාත අතර තැමි ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම සහ අන්තර දිස්ත්‍රික්කවල සීන් නැසී තීමේ හැකියාවකුත් පවතිනවා. අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල තන ස්වල්පයක සවස දෙකෙන් පවන පසුව වැසිය විවරණ සහිත වැසිය තියෙන පුළුවන්කමක් තියෙනවා. විවරණ සහිත වැසිය දෙනට එම් ප්‍රදේශවල තාවකාලික තදසුලන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳ සැලකිලි මත ගන්න. ඒ වගේම මකුණු මගින් සිදෙන අනතුරු තම කරගෙනට අවශ්‍ය පිළිවෙල ගන්න අවශ්‍ය ජනතාවෙන් කාර්යයෙන් ඉල්ලා සිටිනවා. මාතර සිට හම්බන්තොට හරහා පොත්විල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පරිගණක 70-80 පවන දක්වා ක්ෂණික වේලාවෙම හැකියාවක් පවතිනවා. මේ මුහුදු ප්‍රදේශයේ මාස්තරදී තරළු වීම හැකියාවක් පවතිනවා. මේ නිසා මේ මුහුදු ප්‍රදේශවල දියුර සහ නාවික කටවල එදීම අනතුරුදායක බව දැන දෙන්න කැමතියි. පුත්තලම සිට ගාල්ලාරා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල යුරිනීට වැසිය ගිවුන සහිත වැසිය තීවි. තීනට වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නායිර සිට නිදු දක්වා දිශාවලින් තම හමාගෙන එන්නේ. සාමාන්‍ය සුළඟේ වේගයේ පරිගණක 30-40 පවන දක්වා වනවා. පුත්තලම සිට කොළඹ දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ යුරිනීට පරිගණක 50-60 පරිගණක 60 පවන දක්වා වැඩි වෙන්න පුළුවන්. මාස්තරදීම මුහුදු ප්‍රදේශ රළු වෙන්නත් පුළුවන්කම තියෙනවා. කොළඹ සිට ගාල්ලාරා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ යුරිනීට පරිගණක 50-50 දක්වා වැඩි වෙන්න පුළුවන්කමක් තියෙනවා. මාස්තරදීම මුහුදු ප්‍රදේශ තරමක් රළු වෙන්න පුළුවන්. ගිවුරු සහිත වැසිය තුනට තෙම් ප්‍රදේශවල තාවකාලික තදසුළං ඇති වෙන්න පුළුවන්. මාස්තරවලදී තෙම් මුහුදු ප්‍රදේශ තාවකාලික රළු වෙන්නත් පුළුවන්කම තියෙනවා. මේ නිසා දිනවල සහ නායක විද්‍යා මේ පිළිබඳව අවධානය කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්න කැමතියි.